බියාගන්න පාඩමි නම්ව එතන හාමි පළවෙනි පාඩම. මීතියෙන්න්නේ අට වසලට අදාළව අපිට කරන්න තියෙන පාඩන් ටික එතන හාමින්දම් කතා බහට අවධානය කියන පාඩම දක්වා පළමුවාරට තමයි අදාඩවෙෙන් එහෙනම් පළවෙනිවාරය අපි කරන පලවෙනිම පාටම තමයි එතන හාමි. හරි හොඳයි පුතේ එතන හාමි කියන පාඩම ජනකතාවක්. හරිද මේ පාඩම මේක ජනකතාවක්. හඩම ලස්සන ජනකතාවක් තමයි අපිට ඉගෙනගන්න තේන්නේෙ. හනිද මේ ජනකතාව. ජනකතාව වගේ ජනකාවය නේද ඒවගේම පස්ථාපිඩුලු තේරවෙලි ජනකාවී මේ සියල්ලම යිති වෙනවා ජනස්ෘතියට නේද. මේ සියල්ලම ජනස්ෘතියට අයිති වෙනවා. තින්ම මේ ජනකතාව ජනකවිය කියන්නේ ලියාතැබීමකින් තොරව. அ பரம் பராவின் பரம் பராவட்டு ගனேமே சனையாத்திர பிரச்சலித்தූ சாහි්‍ය நிர்மான தமைයි ජனකத்தාව சனக்கவிய කියலக்கயாන්නේ. அ මේவ பொත්ற்பத்துொல கடி ඇத்தமேவா முக்க பரம்ம்பராவின் கட்டிින් க நேது பැவதகனාව பொற்பத்துல ියலෑ. டியாதபීමකින් தொடாய். ති நீ ජனකතා ජனக்கவிய பரம்பராவ பறம்பராவட்ட கட்டிங கட்டேவில்லாம் முக்க பரம்பறத்தார் வேவில்லா ஜனயா அத்தரම பிரச்சடித்த உன சாහිத்தி நிර්மானයක් விட்ட அப்ட දක්வாන්න போலුවம் ජனக்கத்தா வගේ ஜனக்கபி. அந்த. මේ ජනකතා ජනකවිවලට පාදක වනේ මනවාගේ දේවල්ද. ඒ සමාජයේ හිටපු මිනිස්සුන්ගේ දුක වේදනාව සතුට විනෝදය යාල මුහුණපාපු අදදකේ මේ සියල්නම ඒ ජනකතා ජනකවිවට ජනසාහිත්‍යයට පදනම් වුණ. හනිද නම්ම මිනිසාගේ දුකවේදනාව සතුට විනෝදය වැඳර බැඳුණු ජනසාහිත්‍යය අද වෙන විට එකයන වර්තමානය වෙනවිට නෝතනය වෙනකුට ඒවා බිහිවෝ සමාජයත් එක්ක සම්බන්ධයක් නැති වනල් නෝතන රසිකන්දේවා රසවිදිනවා හනිද එකයන අද කාල හිටපු මිනිස්සු රිචුවමේ ඒ කතාවලට කවිවලට අදදැකින්වට හදුන්න කාලු හිටපු මිනිසුන් හොනඳදුන්නනු අදකෙන් ට සම්බන්ධ නැති වුණා හනිද ඒ ඇත අත්තීතේදම් මේ පැවතගෙනපු ජනකතා ජනකවි අද වර්තමානයේ මිනිසුන් හරිමාආසාාවෙන් රසවිින්ඳනවා ජනකතා කියවන්න කැමති ජනකවි කියය වන්න කැම්මති. ඒ විතරක් නෙවේ නෝතනේ මේ වර්තමානයේ මිනිසුන් තමන්ග නිර්මාණ කරනකොටනේද. අපේ අපිහිතම කවියක්වෙන්න පොළවා නවකතාව කෙතිකතාව චිත්‍රක්. පටි අනේද මේ සියල්ලට මනේද ජනසාහිත්‍ය පදනාම් කරගන්න. ඒව ඇ සුරින් නිර්මාණ බිහි වෙලාතිමා අපි දන්නවා වර්තමානේ සිංහල ගීතවලට පවාමේ ජනසාහිත්‍යේ ජනස්ෘතිය නේද. ඒවා? බලපෑලා තියනෙන බෑ ආබාසය සුරේ ලස්සන නිර්මාණ කල්ලතිෙනවා අපිට අහන්න දකින්න ලැබෙනවා. හනි තිකොට පොත්තේ මේ ජන කොට්ටාසයක් සතුුණු දැනුම පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනියන්න ජනකත්තා අපිට උදව්වෙනවා උපකාර වෙනවා. හ මේ ජනකොට්ටාසයක් සතු ඥාන සම්බාරය පරකරකින් පරපුරකට පවරාදී මේ මාධ්‍යයක් විදිහයට ජනසාහිත්‍ය මැදගත් වෙනවා. ඒ විතරක් නෙවී ජනසාහිත්‍යය හදාාරනකොට ඒ කාල මිනිස්සුන්ගේ ආර්ථි ොරතුරුමොනවද සාමාචියය තොරතුරමනවද දේශපාලන තොරතුරු යාලගේ ජීවන රටාව අපිට හොඳින් අධදනය කරන්න හැකියාවක් ලැබෙනෝ. කවී ජන කත්තා ජනස්ෘතිය හෙදෑරීම තුොඩින්. හොඳද. ඒ වගේමමින් චනසාහිත්‍යය අපිට වර්ග කරන්න පුොළුවන් විද වර්ගතියනවා වචනසාහිත්‍යේ මුුණුශිල්පතේ විවිධ ක්‍රබේධතියනවා. ඒ අතර අපිට පුරාණෝ ඔක්තිදක්වන්න පුළුවන් මිත්‍යයා කතා උපමාකතා වීරකා්‍ය හනිද පුරාණ උක්ති කියල කියන්නේ පුරාතන කාලේ පිරිිබඳ තොරතුරු පැරන්නම් කියපු්දේ. හනිද උපමාකතාතියනෝනේ දින් හිස්ෝප්ගේ උපමාකත්තා හෙමදී නවාල කියවලත් තෙති. නේද අම්යම් යම්යම් දෙකීමට උපමායුදා ගන්නවා. හනිද ඉලාන් වීරකා්‍ය තියනෝ මේ විදිට විවිධ ප්‍රබීද්ධ තියනවා. තුකොට ජනකතාාවක ප්‍රදාන අරමුණ බවට පත්වෙන්නේ කිසියම් ආප්තෝපදේශයක් එහෙම නෙත්තං උපහැරණයක් ගෙනහෙර පෑම. උපහරණයක් කියන්න මොකක්ද උදාහරණයක් වෙන්න පුළුවන් එහමනැත්තං ප්ට ෝපදශයන් නිදර්ශනය කියන අදහසේ තුළ ගැබ්වෙලා තියෙනම්. අනිද එහෙනත් ජනකතාවක ප්‍රධාන අරමුණ වෙන්න ගිසියා මාපත ෝපදේශයක් උපහරණයක් ගෙන හැරපෑම. මිනිස් මහිමය තන්විසි නුවනහා විචක්ෂණ භාවය ප්‍රකටකිරීම ජනකතාකරවාගේ පරමාර්්‍යයයි. එහනම් පුතේ ජනකතාකරුවාගේ පරමාන්තේ. එයාගේ අරමුණ බවට පදදලා තින්න මොකක්ද. පරමාර්තය පරමාර්තය බෞට පත්වෙලා තියෙන්නේ මිනිස් මහිමේ. හටද මනුෂත්තයේ මහිම මේේ මිනිස් මහිමේ. ඒබගේම තන්වසිනුවන කියන්න මොකක්ද තන්වැසි නොුවන කියන්න මොකක්ද තැනට සුදුසු නුවන. හනිේද තන්වසිනුවන කියන තැනට සුදුසු නොවල. හෙමනැත්නම් දක්ෂහා පලපුරුදු නොවන. විචක්ෂණ භාවය විචක්ෂණ භාවය කියැනෙ විමසලිමත් භාවනේද ආම්. හෙනම් මිනිස් මහිමය තැනට සුදුසුනුවුවන විමසිලිමත්භාවේ ප්‍රකට කිරීම තමයි ජනකතා කරුවාගේ පරමාර්ථය වෙලා තියෙනෙ. නිඒ වගේම මිනිසාහා සමාජය තේරුම් ගැනීමට අපිට මේ සාහිත්‍යங்கு ගොඩා ප්‍රයෝජනවත් වෙනවා. නිද ජනකතාව මේ තරම්ම රසවත් වෙලා තියන්නේ ජනකතාවක මේ තරම රස ස්මතුවෙන්නේ එක අන්තර්ගත සරලහා රසවත් තිදුම් හිද ජනකතාවක් කියවනකොට අපිට මේ පහසුවෙන් තේරම් ගන්න පුළුවන් අමාරුුවචනෙමන හැ ගොඩක්නනිද සංකීර්ණ වචනෑ අපි ඒක කියවල රස විඳන්න පුළුවන් ආසයි කියවං යන්න නද සර බවක්තින. රසවතිී දුම් තියෙනවා. අනිද එබගිම තමයි? කැමරාව ஒන් කරගම්මෝ හොඳින් සවන්ந்தන්න වෙන වැඩ කරන්නේ පා. ජනකතාවකට සවන්දීලා ජනකතාවට සවන්දී. රසවිඳීමට හා සම්ප්‍රදායකයේ තුම් පිළිබඳ අවබෝධයක් ලැබීම අප මේ පාඩම ஒපකාර වෙනවා. හනිද ජනකතාවට සවන්දීලා රසවිඳීීම ඒ වගේ සාම්ප්‍රදායක තුම් පිළිබඳ අපේ අවබෝධය වැඩි කරගන්න මේ පාඩමක් අපට උදව වෙනවා. හන්. දැම් බලමු හැඳින්වීම කොටස තිබුණ ටිකක් කමාරු වචන හනිද අමාරු වචන මොනාද බල එත්තන හාමි මුල ඉදම් බලමු එතන හාම කියන්න එතන හාමි කියනම කාන්තාවක් නේ දිස්ත්‍රයක් හඳුන්වන යොද්ධන මේ සංඥානාමයක් නේදඒවගේම තමයිපුතේ කාන්තාවකට ගෞරවයක් වශෙන් ඇමතීමක් කිරීමේ දද ස්සරම එතන හාමි කියන වචනය භාවිත වෙලා තියනම් ඥාන සම්බාරයේ පද ඥාන සම්භාරයකයන පොත්තියනනා අමාර්ුවච්චන ඩියගත්තත්කමක් මෙ. ඥාන සම්භාරයකනෙ දැනුම් සමෝහය නේද. දැනුම් ගොඩ පිරුණුනුවන. ඒ රඟට මාධ්‍ය යමක් කිරීම පිණිස යොදාගන්නා මග එම නැත්තං ආධාරකය. සංස්කෘතියගැනෙක් සංස්කෘතිර් මියාගම භාෂාව සිරිත්විලි ජීවන මාර්ගමයේ සියල්ලම හිතිවෙනවන ඉදි නම් මේ ආගම භාෂාව ජීවන මාර්ග අදිය ඇස්සුරෙන් ඇති හැඩගැසීමට තමයි අප සංස්කෘතිය කියර කියන්නේ. පුරානෝක්ති කියන්නේ පුරානෝක්ති කියන්නේ අතීතයේ ජනත්තාව විසින් කියලා තියෙන ගොතල තිහෙන පුරා කතානේ පුරාණනක්ති කියමා. හලිද පුරාතන කාලේ පිටිබල් තොරොත්තුරු එහමනැත්තම් පැරන්නම් කියපු දේ කියලා තුළ අදහස්සනු. මිත්‍යා කතා කියන්නේ මිත්‍යා වැරදි කතා නිර බොඩු කතා මිත්‍යා. ඒ ළඟටමකක් දැන මිත්‍යාගෙන සැබෑ නොවූ ඇත්ත නොවෝ කියා දහස්ස තියෙන. ඊඟට පුතේ වීරකාවකයන් මිශේෂ්ඨ නිද ජාතියේ පොදු යහපත වෙනුවෙන් කටේතු කළ උත්තමියෝ පිළිබඳ ලියවිලා තියන කවිපොත්වලට තමයි වීරකාාව කියර කියන්නේ ඊළංඟට උපහැරණේ උපහැරණයගෙන උදාහැරන උදාහරණෙන් නිදර්ශනය තන්වසිනුවන දක්ෂහා පළපුරදුනුවන එහෙම නැත්තම් තැනට සුදු සුනුවන විචක්ෂණ භාවේ සව් නෝන කැති බව වීම සිරිමත් බව ්‍රකට කරනවා කියන්නේ ප්‍රකටයි රසිද්ධන පැසිද්ධ කියන බොහෝ ය දන්න කියන අදහස ඊලංට මේ සාම්ප්‍රදායික කියන්නේ සම්ප්‍රදායට ඇවි සම්ප්‍රදායට අයිතිය මනැතමේ පැවිති රටාවට පිළිවත්තට අයිති අතීතයේඉදං එන කියන අදහස එහි ඇතුළක් වෙලා තියෙනවා. හඩ තිස්සුමි පුතා හැඳින්වීම කියම බලන්න කත්‍රෝ අඥාතය කියන පැහැදිි අපිට කතුවරේ දෙකගන්න බැහැ. නේද ඒවා කටින් කට තමයි පැවතගෙනවිල්ල තිේ. හරි ඊළඟට. හරි හොඳයි පුතේ දැන් එහෙනම් මීටිකක් කියවන්න බලන්න. හරි හොඳයි පුතේ දැන් එහෙනම් යාලගෙ ලියන පොත්තරම් මම කියන කරුණු ටික රලස්සනට ලියාගන්න ඕනේ තරුදාලා හරි හොඳදේශිනායා නස්සනට පාඩම කියව්වා දැන් අපිහෙනම් සටහන ලියාගන්නයම් හරි සන්නකොලියන පොත පළවෙනි තරුව දාලා නැත්තම් පලවෙනි කරුණ හැටියට අප එක කරුණක් ලියනුව ඊළඟ කරුණ ලියගන්න රූලක් ඇරලා ඊළඟ රූලෙ පැදිලිව ලියාගන්න ඕේ මං මේ කහපාටින් පාඨකල තින කොටස ලියාගන්න ජනකතාව හා ජනකවිය යනෝ ලියා තැබීමකින් තොරව. පරම්පරාවෙන් පරම්පරාවට ගෙනමෙන් ජනයා අතරපචලිත වූ සාහිත්‍ය නිර්මාණයි හඩේ ඒ නඟට ලියාගන්න? දොලපු තලින්ව. නලි යන්න කොහෙන. ඊළඟට බියන්න ජන කොට්ටාසයක් සතු දැනුම. මම කියන එක ලියන්න ජන කොට්ටාසයක් කියර ලියන්න මියාකාරයට ජන කොට්ටාසයක් සතු දැනුම පඩපුරෙන් පඩපුරට,

පරපුරෙන් පරපුරට ඉදිරියට යාමට ජන කතාව උදව්වේහ ඉළඟ මාතෘකාව ජනසාහිත්‍යයේ විවිධ ප්‍රබේද එකල ආපටකින්න එකළ යන්න කලිමේටි ලියලේෝ ඊළඟට ලියාගන්නක මම්මේ රෝස පාටිින් පාට කරලා තිෙනටික ජනකතාවක ප්‍රධන අරමුණ කිසිය ආප්තෝපදේශයක්හෝ උපහැරණයක් ගෙනෙහැර පෑමයි. ඊළඟ රූලෙටියන්න ජනකතාවක ප්‍රධන අරුණ කිසියම් ආප්තෝපදේශයක් හෝ උපැහැරණයක් ගෙනහැර පෑමයි. ඊළඟ තරුව නැත්තං රූලක් කඇරලා ඊළඟ කරුණටියන්න, ම මේ රතුපාටින් ඉරිගහලතියෙන කරුුණ. මිනිස් මහිමය තන් වැසි නුවන හා විචක්ෂණ භාවය ප්‍රකට කිරීම ජනකතාකරුවාගේ පරමාර්ථයයි. ඔහෝ මෙන්න මේ ටික ඩියන්න හෝලක්ඇරලා. ඊීළඟකරු හරිදැම් අඩිගියන් පුතේ උපහැරණයක් කිව්ව මොකක් ද උපහැරණයක් කියල කිවීමක්. උදාහරණයමකක්ද උදාහරණයක් එෙම නැත්තන් නිදර්ශනය. නේද තන් වැසිනුවන කිවේ හැමෝ මුත්තර දෙන්න මේ වැෑවිල්ල තියෙන් මකශ්නවලත තැනට සුදුසු නොුවනමොකක් ද තන් වැසි නුවන කිව්වෙේ අයි කියන්න බලන භචක්ෂණ භාවය කිව්වේ විමසිලිමත් බව මොකක්ද විචක්ෂණ භාවය කිව්වේ විමසිලිමත් බවට මොකක්ද පොතේ තිබ්බේ විචක්ෂණ භාවේ නේද තීක්ෂණ තියුණු බුද්ධිමත්කම සිවුම්නුවනක් ඇති බව විමසිලිමත් බව මෙ තුළ ඇතුළත් වෙන අදහස්. විචක්ෂණ භාවය කියනෙකි. අඩ අපි සරලොව මතක තියාගමු විචක්ෂණ භාවේ විමසිලිමත් බව. ඊ ළඟට ලියාගන්න මේ දම්පාටින් පාඨකරලතියෙන කරු. ජනකතාවක රසේස්මතුවන්නේ එහි අන්තර්ගත සරලහා රසවත් යෙදුුම් නිසා අඩි මේ දක්වා ලියාගත සටහන කියවන්න බලන්න නෙත්සරණි අඩේ ගොක් හොඳයි පුතේ ලඟට මේටික ලියාගන්න චනකතාවලින් ඇති ප්‍රයෝචන ඕව පුතේ මේටික ලියාක අවසානයට ලිව්ව අපේ ජනකතාවක රසේස් මතුවන්නේ හිියන්තර්ගත සරලහා රසවත් තිදුම් නිසාය ඒකරුණ ලියල ඉළඟකරුණ තමයිමටික හඩි නියවිවලද හඩ එළඟට මාතෘකාව ලියගන්න ජනසාහි ඒ විවිධ ප්‍රබේද හඩිලියගම්ම පුතේ මාතෘකාව ජනසාහිත්‍යයේ විබිධ ප්‍රබේද ජනසාහිත්‍යයේ විවිධ ප්‍රබේද කියල පහළට පහළට ලියාගන්න මෙ කොළපාටිම පාඨ කරල තිෙන ටික පුරානෝප්ති,මිත්‍යයා කතා, උපමා කතා, බීරකාබ්බේ. චනසාහිත්‍යයේ විවිධ ප්‍රබේද මෙමේ මාතෘකාව හඩි චනසාහිත්‍ය විවිධ ප්‍රබේද පාඩන්ගරගන්න බලන්න ඉක්මනට ඔහෝ හඩි හොඳයි පොති කියවල තින් වද හඩ හොඳය ඊළඟට පුත්තයේ පාඩංකරගන්න ජනසාහිත්‍යයේ විවිධ ප්‍රබේද. මයික්මනින් පාඩංකරගන්න බලන් මෙත් සරණිට පාඩන්දාාව කියන්න බලන්. හඩි හොඳයි පුත්තේ ළහන්න මොලුෂි මිත්‍යයා කතා මොනව ගැනද කිව්ේ මමුලුසිිත්්ම වි ප්‍රබේධනේද ආහඩි ඉරඟට වාල ලියාගත්ත නේද ජනකතාවලින් ඇති ප්‍රයෝචන ආපාඩංකරගන්න. ආහරිි මං එක පෙන්න්නන්නම් ඉතුරුුව එක ලියලා ඉක්මනින් පාඩන් කරගන්න ජනකථාවලින් සාමූයික ර සං්‍යතාවවාඩදනයවීම ඉපරණනි සංස්කෘතිය හඳුනාගැනීමට හැකිවීම දැුණුම දියුණුවීම ව ගොඩක් යෙන අපි තුනක් ක්‍රියහාගම්මය ජනකතා ඇසීමට කැමැති අයින්නවනේ ද ඒවතුුඩින් ආදර්ශයක් ලැබෙනවා සිතට සතුටක් ලැබෙනව රස්සයක් ලැබෙනවා උපහැරෙන ආප්තෝපදේශ ජනකතාවලින් ඉගෙන ගැනීමට හැකියාවක් ලැබෙනවා මිනිසා හා සමාජය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඇැරි කියන්න බලන්න පාඩම් කෙනෙක් මනාද ජනකත්තා වලින් ලැබෙන ප්‍රයෝචන හඩියතනින් අතර කරමු හළි හොඳයිපුත්තේ පංහෙනම් හැමෝම අවධානය ඔොම් කරන්න ඔන්න දැන් මේ පාඩමිදි අපිට පධන චරිත දෙකක් කම්බෙනෝ මේ චනකතාවේ හනිද ඒ පදාන චරිත දෙක තමයි එත්තන හාමිගේ චරිතෙ සහ ඩිங்கிරිராள හනිද ඩங்கிராள එතන හාමිසසාහ ඩංங்கிිராල හොඳින්ම් දකතියාගන්න ඕනෙ මේ චරිත දෙක කියන්න බලන්න මොකක්ද පදාන චරිත දෙක? එතන හාමේ ඩිංගිරාලයි. හනිද ඉති මේ එතන හාමිගේ ස්වාමි පුරුෂය තමයි පුදදේ ඩිංගිරාල කියල කண். මෙම් ඩිගිරාල කියන්නේ හනිද එතන හාමිගේ ස්වාම් පුරුෂය තමයි ඩිංගිරාල. ඉතින් මේ ගම්වල තියනව කට්ටගාය කියලා, රෝගයා හනිද මිඩිස් කන්න බැරි ලෙඩක් තමයි මේ කටගාය කියන්නේ ඒ ගම්වල හැදිලා තියෙනව මිනිස්සුන්ටහනිද ඉති මේ කටගාය හැදුනා කටගාය කියලා කියන්න මේ ක්ටේතොල්වල හනිද කටෙහි මේ තොල්වල තුල් පැත්තේ ඒවාගේම දිවේධඩේ ඒ වගේම උගුරෙහි මේ රස්ස දිවපිහිරි ප්‍රදේශය මෙන්න මේ කියන තැන්වල මේ පරිප්පුපියල්ලක් වගේ පරිපුපියල්ලක් වගේ තරමට පරි්පුපියල්ලක ප්‍රමාණයට සුදුපාටට හැදෙන තුවාලවලට තමයි පුතේ කටගාය කියලා කියන්නේ. ඉතින් මේ කටගාය කියන රෝගය හැදුනහම මිරිස් කන්න බැහැ. හනිද මිඩිස් කන්න හරි මාරුව එහෙනම් මේ මිඩිස්කරන්න බැරිලෙටි දමේ ගමේ අයියටත් හැදිලා තියෙනවනේ දමේ නමේ බිගිරලා බිගිරාලටත් හැදිලතිෙනවා එක තම්මයි කටගයි. හනිද ඉතින් මොකද වමේ? මේ ගම්මල තියෙනවා දැන් කටගාය කියලා ලෙඩාක්ම ඉතින් මේ ලිඩේ හැදුන හම මිස් කන්නත් බැහැ. ඉතින් කිරි හොදි හරි පොල්ල එක්ක හරි තමයි බත් කන්න වෙන්නේ හරිද මිස්කෑවත්තුන්ටම කටදානවනේ. ඉතින් එක්තරා ගමක පුතේ එත්තන හාමි කියලා කාන්තාවක් හිටියා. හද ඒ ගමෙන් එක කාලක මේ කටගාය කියන රෝගයේ හැදුන ලිඩේ හැදුුණ. ඉතින් දැන් උන් දැ මොකද කළේ. කිරිහොද්දකු ත්හ දැලා බත්තු යල තියලා නා නඕනිි කියලා වත්ත පහල ලින්ඳට කියා. නේද කිරිහොද්දක් කියලමකක්ද කිරිහොදිි කාලා තියනනේ අම්මලෝ යලදිල තියනේ කිරිහොද්ද කියන්න නේද පොල් කිරිවලට මේ රතුලූනු නේද කරපින්ච කොල ඒ වගේ මුමිරිස් නෙක්ක නේද තුන පහකුඩු ස්වල්පයක් දාලා නේද උතුරන්න නොදී උතුරලයන්න නොදී නේද මේ හැදිගමින් කිරිහොද්ද අම්මල කිරිහොද පසිනාානේද ප මේක දැන් කිරිහොද්ද නඋතුරාගන දැඟෙන කොට නේද. බාලයිවර වෙලාදිහි හරි ඇම්ඹුල් සල්පයක් දමල මනිසා හදාගන්න හොදිවලට තමයි අපි කිරිහොද කියලා කියන්නේ. මෙතන තියෙනවා උන්ද. ඉතින් උන්ද මොකද කළේ උන්ද කියන්න එයා කියන එක. හනිද ඉතිං එයා මොකද කළේ කිරිහොද්දක් හදල බතකුත්තු වෙලා තිලා ඔන්නනාන්න ගියා. එතන හාමි අතර මගදි උන්ද දෙක්ක හේනේ ඉදලා දෙවටදිගේ ගෙදරිනයාගේ මනොස්සයා ඩිංගිරාලව. දෙවට දෙකේ කියන්නේ දෙවටක් කියන්න පුතේ වැටවල් දෙකට මැදිවෙලා. තියෙන පුංචි අඩිපාරකට තමයි අපි දෙවට කියලා කියන්නේ. වැටවල් දෙකකට මැදිවෙලා තිබෙන පුංචි. එතාමත්කුඩා අඩිපාරට අපි කියනවා දෙවට කියනවා. හට අහනවදෙන්. මේ එහුනද බත්තුයල ඇති බෙදාගෙන කාපල්ලා. ආමිහිෙම කියන්නේ කවුදඉතන හාමිනේද ආයිතන හාමි මේ එහුනද මේ මේ එහු නද කියල කියන්නේ ගැමි කාන්තාවක් තමන්ගේ සැමියට ඇමතීම සඳහා පවසන වදනක් තමයිපුතේ මේ මේ හුුණද කිය කියන් බෙදාගන කාපල්ල එතකට මේ බෙදාගන කාපල්ල කියන බෙදාගන කන්න කාපල්ලා කියන බහුවචනෙන් බහවචනෙන් හඩම සෙෙනහසෙන් ගෞරවෙන් තමයි කියන්. හරිද ගැමියෝ හෙම තමයිතිං කතා කර මේ හුුණද උන්දෑ බෙදාගන කාපල්ලා හරි දොයි විදිර තමයිතිං කතා කරේ ගැමි උබස්ස මේ තුළ තියනම්. ඔොහොම කියාගෙන තන හාමේ නාන්න ගිය. ඉතින් මොකදුනේ මේ දත් ගෙතර ඇැවිල්ලා බත් කණ්ඩෝනි කියලා හිතාගෙන දැන් කොස්සියට ගිය. මඩක්කුවෙේ කිරිහොද තියනව දැක්කක්. මොකක්ද මේ මඩක්කේ පළවෙනිවාරට හලත් තියනම මඩක්කුව කියනෙ. ඇනිද මඩක්කුවේ මඩක්කුවේ කියන්නේ මේ වෑංචන එම නැත්තම් මාලු පිණිෝයාගන්න යොදාගන්න ුඩා ඇතිළි තියෙනවනනි මින්න මේ කුඩා ඇතිලි වැනි දෙයක් වසාගන්න භාවිත කරන බේසමක් හැඩේ ඇති මැටි භාචනයට තමයි මේ මඩක්කුව කියලා කියන්නේ අඩිවාල දෙහම නැත්තන් අපටහෙටියම කියන්න පුළා මඩක්කුව කියෙන මැටිකෝප්පය හරිද මැටිකෝප්ේ මොකක්ද මඩක්ුව කියන්නේ මඩක්කු ඕ මතක තියාගන්න මඩක්කෝ කියන්න මැටිකෝපේ. ඉතින් ඩිංගිරාල දෙක්කක් මඩක්ව කෙරිහොද තියෙනවා. මිනිහටත් දැන් කටගාය කියන්න රෝගි හැදිලන තිබුණේ හරිම බඩිගිරිි ඉතින් මුට්කෙන් බත්බෙදාගනර මඩක් වෙ තිබ හොදද්දාගන බඩපුරා මුදට බඩපිරින්න ඩිංිරාල බත්්චෑවා.හනිද ඔන්න ටිකවේලාවකින් අරනාන්න කිය එතන හාමින්නාගෙන ගෙදරාව. ඉට පසෙඩිංගි රාලකෙනව ඇෑබන් යෝදයේ මොක දදුම්බට වෙදට වගේ ඇබනියෝදය මොක දම්ඹට වෙදට අරවගේ රස හොත්්දක් හදන්න බැරි කියලා. අද නම් බඩ පිරෙන්න්න බත්ත කෑව කියලා කියනවා. ඇ බන්යෝදී ඩිංගිරාල කතා කරන්න කොහොම දෙත මේ එතන හාමිට ඇ බන්යෝදී කියන එද මොකක්ද මේ ඇ බැන්යෝදය කියන්නේ පුතේ ගැමියෝ තරමක්කේන්තයෙන්. හනිද කරන බැනුමකෙද දොස් පැවරීමකදී. හරිදේ දොස් පවරන දොස් පැවරීමකදී. මේ ආරම්භය. හඟබන කියම කියමනක් තමයි ඒබන්යෝදේ ඒ බන්යෝදී කියලා තමයි පටන්ගන්න. ඈබන්යෝදි ගැමි වච්චනය ඇබනයෝදය මොකදදුම්බට වෙන්නට අරගේ රසහොද්දක් හදන්න මෙැරි අදනම් බඩපිරින්න ෑව කියලා කියනවා. හනිද කෑව කියල ඩිංගිරාල කියාපි කියලන්නේේ පොතේ තියෙෙන කියාපි කියන්නූ ගද කිව්වා පැවසුවවා. හනිද ගීට පස්සෙ මොකද ඩිංගිඩාලකරේ ගිහිල්ල වැල් ඇදේ දිගේ දුනා කියලා කියනවා. වැල් ලඇඳ කියන්නේ. ල්ලඳ කියන්න පුතේ පැරණි ගැමි ගේෙවල් වලේ ස්තෝප්ය තිබ්බ ඇඳදක් තමයි මේ වැැල්ලැඳ කියලා කියන්නේ මේ ඇදේ දික්ලී සම්බද්ධ කරපු ලෑලි පතුරු නෑ හනිද කුඩා කොටු හිටින විදිහට ලනු ගැටගහල තමයි මේක හදාගන්නේ හනිද ඒ ලනු ගැටගහපු ගැටගහලතියේ නතින් ඊට උදින් පැදුරක්දානව පැදුරද්දාලා ඉතිං ගැමියෝ මේකෙ නිදාගන්නවා ඉඳගන්නවා හරිද අලානුවනි වියන ලදැ දක් තමයි එතකොට වැල්ලඇඳ කියලා කියන්න ඩිගෑ දුනාා ඇතිරුුණා නි දාගත්තා උන්න ඔහොම කියල ඩිංගිරාලිගිහිල්ල වැල්ලදේ හාන්සිවුනානි දාගත්තා හනිද එතන හාමිටත් දැන් එයා හදපු කෑමවල උචාරුව කිව් හම හින් සතුටක් හිතේ දුුණ එගනයාගේ කෑමවල උචාරුව කියන්නම ගත්ද හදපු කෑම උචාරුව කියනවචනේ ආඩම්බරනේ උඩගු බව. දෙ මේ හදපු කෑම ගැනමි ආඩම්බරනෙද මේ කියනෙ වර්නාාරම කරාමින් මේ කියන්නේ දැන්ඩින්ගිරාලනේද. තින් එතන හාමියයා හදපු කෑම කෑම්වල ආඩම්බරේ මේි උඩගු බවනේද. එතකොට මේ 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 කිව් අම? මේ උජාරුවනේ දේව හොයිතරම් ස්තරම්ද කියලා මේ කිව්වට පස්සේ හොඳයිද කියලා කිව්ව හ දැ වන්නා මකවනි කියන්නේ ඉඩිංගිරාලා හොඳයි කියරන කියන්නේ දැ මේ වයවූ එතන හාමිනිෙක් නේද තින් එයාට ඔන්න පුංචි සතුටක් දැනුනා හනිද ඔන්න දැන් එතන හාමිදගයා කෑම කන්න කෑමකන්න ඇත් බත් කන්න ගිහිල බලම් වහුන් නැරල බැලුව මොකක්ද මේ වහුන් නැරලා බැලුව කියන්නේ හුන් නැරලා නැෑ බාගෙට ඇරලා නෙවේ හු ඇරලා කියනෙලිය. ඕ වසා තිබූ ආවරණය ඉවත් කරලා හරිද මෙවා වැස්ම ඉවත් කරලා බැලුවවා. හනිද බහුන් වහුන් කියන පියන් වැස්ම එන මේ වැස්ම ඇරල බැඩුව වැස්ම ඉවත්තට ගෙනලා බැඩුව. අනිද ඉට පස් යහනව ඩිංගිරියාලග මේ ඇත්තට ඔහේ බත්කෑ ඇත්තට මොහේ බත්කෑ මනවත් එක්කද කියලා. මේ හොදි හට්ටේ වහුම් ඇරලවත් නෑන කියන මේ හොදි හට්ටිය තියන වහුන් කියලා කියන මේනිපියන් මේ වැස්මවල් ඇරලවත් නෑනිි කිය ඇතු හාම පුදුමින් කියනවා ප ඉඩිංගිරාල මේ ගණනකට ගණනකට නැතුව කියනවා ඔය මඩක්වය උඹලතිය දේ‍යාපපු හොදිවලින් තමයික් කියන මඩක්ක කියන මෙ මටික ஒப்பிි තිබ හොதிவලින් தවයිமா ගත්த்தி කියනோ கෑම கන්න. නිද ඊට பස්සේனாවස්தாාවදි ஒන්නத்தනහාமி புදුமேයට පත්த்தினாනே புදුமேයට පත්වෙලාேத்தන හාමි கෑගහලා ம் ප්‍රකාශයක් කියනවා අපි බලමු முොකක්ද කියලා මෙ சடனை කියம බලதான் දෙනே மொනවද මේකා ලා තියතනිதான் කියන එතනින් අතර කරම්පුත්තේ ඉ පස්සේ ඔන්න දැ ීතන හාමි කෑගහන්න පටගන්න නේ දෙයනේ මොනවද මේ කාලතියන මේ මඩක්වේ තිබුණුේ කියන මැටිකෝප්පි තිය මැටිකෝප මන්තමේන් තිය පුනේද හාල් හදපු වතුර ටිකන කියල එතන හාමි කෑගැහව්වා හරිද එහින්නං අර එතන හාමි මැටිකෝපි තියල තිබුණු හාල් හෝදපු වතුරදාගන තමයි බට්ටික හරිම රහයි කියලනේද වෙදටත් වඩා හොඳට කාලතියන්නේ ඩිංිරාල නේද. ඒ හාල් හෝදපු වතුරකා தமை ව්வை அද நம் බடு පென்னம பත්ற்கேவக்கிய அேது இதிந்தன் டிங்கிடாலட வசலச்சாාවනேது மேன் தමங்கு விரிந்தகிவும்பிகும் நேேது. ගේ කරන්න ගිහිල් අවෙච්චිදේ. තිින්ඩිින්ගිරාලට හීන්දාඩිය දාගන නවගේ දැනුන හින්දාාඩිය කියනෙ ලැච්චාව සහ බයහින්ද නිකුත්වෙන දාඩිය. හනිදදැල් ලැච්චාවට පත්ව වීගෙන නවගේ දැනන ලැච්චාවට පත්වෙලා මදේගෑනික වුම් පිහුම් මගේ කරන්න ගිින් වෙච්චිදේ කියලා. නේද කිව්වා යවම්පියුම් කියන්නේ. යුගලපාදයක් නේද බලන්නමේ මේ ජනකතාවතුළ සාම්ප්‍රධදායකේතුම් බොහොමයක් ඇතුළත්තුනාා යුගල පද්ද තියෙනවා. ඉගිවැෑකිතියෙනවා හනිද භාෂාව හඩමල අස්සන්ට භාවිත කරන තියනවා. නේද ගැමි වහරතියනවා. කටවහරතියනවා. ඔහුම අකර තැබ්බ මේ දෙන්නට හිටපු ගමන් වෙනවලු. හනිද අකර තැබ්බයක් යන කරදරයක් නේද බලාපොරොත්තු නොවූ කරදර ඉඳල හිටල මේ දෙන්නට එනවලු. හනනිද ඔන්න පුත්තේ එතන හාමිට යාගේ අම්මගෙන් ලැබුණු හවරයක්ක් තිබුණ අලු දැන් හවරිය දැකල ඇති නේද ආ්චිලහෙම හවරිය බඳිනවා දැකල ඇතිනෙ නේද හවරියක් කියයනමුකක්ද. අ කොන්ඩෙනේ කොන්්ඩෙ එකන පපුති දැ කොන්්ඩෙහෙම නැතමේ කෙස් වැටිය. ලොකු කරලා පෙන් අනනේද ලොකුකර පෙන්වීම පිණිස කෙස් අතර මේ සඟවා තිබන කෙස්වලින් හරි ලොම් ලෝම වර්ගයකින් හරි හදාගන්න කෙස් කැරැල්ලට. තමයි අපි හවරිය කියලා කියන්නේ කෘතිම කෙස් කැරැල්ලට. හරිද බෝරු කොන්්ඩේ. තමයි හවරිිය කියගෙන බොඩු කෝඩියක ඇත කොඩයක් නෙවේ. ඉතින් මේ කොයි හඩරි වැදගත් ගමනක් යනකොට නේද. මේ ඒ හවරිය දාල ලොපකොන්ඩිය බැඳගෙන මහා උචාරුවට යනවමේ එතන හාමේ හරි හරි ආඩම්බරෙන් උචාරෝට ගෙන හරි ආඩම්බරෙන් යන හැටි බලන්න ඕනි කියලතමයි දෙැමේ තිෙන්නේෙ හරිදේක යනේ හරි ආඩම්බරෙන් එකින් බැදගෙන යනු ඇඒ හොඳයි පුත්තේ අපේතරින් අතර කරමු ඒටික අපි බලමු ඔන්න දවසාක්පුම් ගෙතරම එතන හාමිගේ ඩිංගිරාලගේ නේද ගෙදර හඩිම කලබලයා. හනිදමොකද වෙලා තිබුණේ එතන හාම්ගේ හවරිය නැතිවෙලා දැගේ. පුරාමොහෙනවා අම්බුණනෑ හිතටත් හඩියමාருයින. තමඩද වටින කියන තමආසදයක් නැතිවුණ හම හිත හරි කලබලයික හම්බෙනකං ඉවසිල්ලක්නෑ. . තම ආසම කතන්දර පුත නැතිවුණා කියලක. නේද. තමආසම පොත්ත පැන්සල පෑන නැතිවුණුත්? තට හරි දුකයි නේ දහන්නේ වගේ තමයි දැං අනේ එතන හාමිගේ හවරිියන් නැතිවෙලා හිතටත් හරි අමාරු එතන හාමිතින් සාතතරයක් පත්ත හල බලන්න ඕනි කියල හිතාගත්තා ශාස්තරයක් කියන්නමකදද ශාස්තරයක් කියන්න පුතේ අක්තේේක බල හරි හෙමනැත්තං චෝති ශාස්ත්‍රය නැකත්තනෝ හරි එමනැත්තාම් වෙනත් ගුප්ත රහස්කමයක් මගින් හරි කියන අනාාවකි හරිද ශාස්තරයක් පේන බැරීම ඇසීම තමයිතකොට ශාස්තර කියන්නේ. ඔන්න දෙන් ශස්තරයක්වත් දහන්න යනෝ කියලා හිතලා අපි දෙන්න යමුද සාතරයක්වත් තහන්න කියලා දැන් ඔන්න එතන හාමිය කියනවා ඩිංගිරාට හැබැ ඩිගිරාල් නොය ාස්තර ගුණුකම්වලට කැමති මිනිිහෙක් නේ හනිද ගුරුකම් කියලා කියන්නේ මේ අපපල උපත්‍රව කොඩිවින හෝනිියම් වැනි දේවල්වලින් බේරෙන්න්නන්. හනිද තමන් පීඩාවිඳන දේකින් බේරෙන්න්නනේ බේරීමට හරි තවත්කිකුට ප්‍රීඩා කිරීමට හරිකරණය අන්ත්‍රමන්ත්‍ර නෝල් බැදීමම්මාදී දේවල්වලට ගුරකම් කිය කියනවා. හද ඩිංිරාල කියෙන මනුස්සැවයි ශස්තර ගුරකම් වලට එච්චර කැමතිමිනිහෙත් නෙවේ ඒත්දැන් එතන හාමගින් බේරිල්ලක් නෑයාගේ හවඩිය හොයාගන්න ශස්තරයක් කහන්න යමු කියලා. ඔන්න දැන් දෙන්න මිහිනම් එකඟ තාවේකට ඇවිල්ලා හා හොඳයි අමල්ල කියල ඩිංගිරාලක් ලෑස්ති වෙලා නේද. බොහෝම හෙසවෙලා දෙන්නත් එක්ක ශාස්තර කියෙන ස්ථානයට ආවා. ශාස්තරකාඩය මායම් වෙලා ශාස්තර කියනෝ. මොකක්ද මේ මායම් වෙලා කියන්නේ. ඕ හරියට හරි ආරෝඩ වෙලා නේද මායම් වෙලා යකෙක් හරි දෙවියහරිනේ දන යම්කිසිහෙම නැතාමන් අම්නුෂ්‍ය කෙනෙක්ගේ බලපෑමකින් හරිම ආවේශය ලබාගෙන නේද. යකෙක් දෙවිය මේ ආවේශවල ආරෝඩ වෙලා උන්න ශාස්තරය කියනවා. හනිද අපි බල මුකදැන් ඉතුරු ටික හනි ඒරඟට මොකදවනේ. ස්தரே කනිස්தாානட்ட ஆவா හடிது ඇவில்லாம்ද உொண்ண කියனවා මේ சாස්தர் கருக்கணோமே ඇவில்லைන්නේ නැති உුණු දෙයක් ගැன அண்ணை හடிද කියලා ஆண தொட එத்தனகாமி හடிய කිය த்தனகாமிවැந்தගෙන කියனවා அ இரு பස්ස சாස්තரකருக்கෙනோ මේක හැඩේ දිගටට අත්තියෙනවා ரௌமට අත්තියෙනවා දෙ அனுமான ක ස්திீரோම දැனக நிෙවෙේ මේ சாස්තரකාරයක් කියන්නේ මේ හடித මේක காட்ட பிரயோෝජனයක් வது பிரයෝஜன වன දෙයක් හடிது හරි හරි කියන එතන හාමි දැන් ඩිංිරලෙක කනට කියනවා. හරිද හිමින් කියනවා. ඔන්න සාස්තරයේ හඩියටම කියවේගෙන එනව නේද කියනවා. ඉළඟට මේ හරි බඩසාර දෙයක් හින්දා බඩසාර දෙයක් හින්දා දෙන්නෙක් එක මාරුවෙන් මාරුවට කරගාගෙන ගිහින්තියෙනවා කියවා ගෝනයක දමල බරසාර කියන්නේ මේක ගොඩක්. බොහෝසේ ගොඩාක් බරහිදා තනියම ගෙනියන්න බැරිහින්දා දෙන්නෙක් එක එක් මාරුවෙන් මාරුවට කරගහගෙන ගෙනහිල්ල තිෙන්න්නේෙ ගෝනියක දමළකිල් දැන් හවරිය කියන එක බරසාර දෙයක් නෙවේනි බර නෑනෙ හවරිය දෙන්නෙක් නනිද හවරියරං යන්න නෑ. නේද නෑනෙද දෙම්ම බොරු ශාස්තරයක් තමයි කියන්න ශස්තරකරු හරිටම දැනගෙන නෙවේ. එතන හාමිට එක පාටම කේන්දිගිය. ඇබොලන් හවරිය කොහොමද බරසාරදයයක්ුණේ යමල් අයන්න මේ බොර ශස්තරවලට රැටෙන්න්නේ තුව කියලා කේන්තයෙන් හොඳටම තරහගහිලා පුපුර පුර එතර හාමේ ගස්සගෙන ඉස්සරහ වුණා. හනිද හරි හරි හොඳයි පුතේ දැම් මොකද වනේ එතකොට මේ ශාස්තරකාරය නියමාකාරෙන් ශාස්තර කියන්න දන්න කෙනෙක් නෙබේ. නේද ඊට පස දැන් ඩිගිරාලකින උඹබේ මේ කෙල් මල් හවඩේහිද මගේ හේනිකුම්ඹරේ වැඩත් පාලුනාා කියල කෙනෝ කෙහෙල්මල් කියන කිසික් නොදන්නා බව. හඩිද කිසිවන් නොදන්නා බහෝ උපහාසෙන් කීමටත් විශ්වාස කළොන හැකි බවකීමටත් හඩි දෙහෙම නැතැන් කිසියම්. ක් නති හරිදක හෙල් කියැන කිසිම බද ැම්මකට නැති. වැඩක් නැති. හවරිය කියින්ද මගේ හේනිෙකුමර වැඩක්ප පාලුණනා කියලා ඩිංගිරාල තරහෙන් මූනදික්කරගන මුණදික්කරගෙන කියන්නේ අමනාපේන්නේ දමනාපයෙන් ගෙදරාව. හනිද වෙලා ති එන්නෙ මොකක්ද දැම්මේ ශාස්තරකාරය ගමේ ඔත්තු කායෙක් දාලා ඉන්න ඔත්තුකායෙක් කියයන යමෙ යැමකුට අවශ්‍ය කරන රහස්තොරතුරු සොල දෙන කෙනෙ. නේද දාලා ඉන්නවා. ඒයා? ඕපදූප හොයාගනෑවිත් නැතිවුණු දේවල්ගැෙන කියන. පදූප කියන්නේ කටකතා. නේද අනම්මනං කතා වැඩකට නැති අනවශ්‍ය තොරතුරුමින්න මේ කටකතා හොයාගනයවින්න නැතිවුම දේවල් කියනවා. ඉස්සරින් දවස ඉස්සරින් දවස ගැනීමට පෙළදවසකුත්තේ රෑ කොටුවක. අල වගේයක් හොරු වරගෙන ගිල්ලතිබුණ. ඉතින් ශාස්තරකාරයට වැරදිලා මේ චෝඩුවාාවේ ගැන හගන්න කියලා හිතලා ශාස්තර හවරයක් නැතිවුණ විදිහට කිව්වෙන හැ. නේද හවරිය නැතිවුණු විදිරණෙවේ. අර අල නේදාල අල මේ මේ තමයි මේ ගොල්ලු අලො හරු කෞද කියලා හොයාගන්න තමයියාාවේ කියලනේ. එහෙම තමයි ශාස්තරේ කිව්වේ හවරිය ගැන හිතාගෙන නෙවේ මොකක් ගැන හිතාගෙනද ශාස්තරයකවේ. පිළිබඳ හිතාගෙන හනිද ආයිතිං ඔන්නෝ වගේ දේවල් මේ දෙන්නට වෙන වඩිංගිරාලටයි එතන හාමිට ඇහෙනම් මේ ඩිංගිරාල සහිතන හාමට වෙච්ච දේවල් ඇතුළත්වන ලස්සන ජනකතාවක් තමයි අපේ පළවිනි පාඩමට පාදක වෙලා දෙබුණින් හරි දැංහෙනම් අපි මේ පාඩමට අදාල පොඩි වඩිය එකක්තියන අප එක බලලා ඊළඟ කොටසට හිම් කොටස කරන්නේමු ඇ අරම් වනවා බ නති බෙදාන ක මනටො හොඩ හො බකා ක් ඕනந்த బి கකාా ి ய் மே. ලියාගන්න මේ විදිහට මාතෘකාව එත අරුත් පැහැදිලි කිරීම අරුත් පැහැදිලි කිරීම හරි පළවෙනි එක කටගායට ඉක්මණින් ලියාගම්මෝ කටගාය කෙටීරක් රෝගයකි හරි වරහන් ඇතුළ ලියාගන්න මිරිස් කෑමට නොහැකි මිරිස්කෑමට නොහැකි කියලියග මිරිස්කෑමට නොහැකි ඊළඟට දෙවැට දෙවැට දෙවට කියන කුඩා අඩිපාර කුඩා අඩි පාර ഈ ലങ്ങട്ട് മടക്കൂവ് 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 കെട്ടിരാ മെറ്റിക്കോപ്പ് മെറ്റിക്കോപ്പെ ഈ ലങ്ങട്ട് വെൽ എന്ത്

ඊළඟට උචාරුව උජාරුව ආඩම්බරෙ උජාරුව කෙටීරක් ආඩම්බරය කටගාය රෝගයකි දෙවැට குடா மடக்குவ, மடாக்குவ வெல்லெந்த, லணுவலின் விய நல்லாத எந்த உஜாருவு ஆடம்பர வகுன் இல்லங்கிட்ட வகுன் 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 லியாகன்னு கேட்டீரா பியான் பியான் එතන හාමි පාඩම තමයි කරේ දැන් අඩුත් පැහැදිලි කිරීමම් තමයි ලයාගන්න වැර වුණු ටිකර ෙකෝඩි එක බල සම්පූර්ණ කරම් වහුන් කෙටීඩක් පියන් කමාවක් වැස් පියන්මක් ඊළඟවච්චන වැස්ම වුන් කියනවා වැස්මට පියන් කමාවක් වැස්ම ඊළඟට අක්කර තැබ අර තැබබ හරි ම මේ දෙක ලියන්නේ මේ දෙක මතක තියාගන්න ඕනෙ හොඳින්ය විචක්ෂණ භාවය කියන්නේ විමසිලිමත් බව තන් වැසි නෝන කියන්නේ තැනට සුදුසුනුවන හය අකර තැබ්බ කියන්න කරදර